මන්තාචක්කවාලි සුහු අන්ත්‍රාගච්චන්තු දේවතා සද් ධම්මං මුනිරාජ සෙහෙ සුනන්තු සගගමුක්කදං ධම්මත් සවනකාලු අයං බදන්තා දම්මද සවනෙකාලු අයං භදන්තා දම්මද සවනෙකාලු අයං භදන්තා නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතන්සෙ භගවතු අරහතු සම්මා සම්බුදු්දන්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුදු්දන්සේ කිිලිසාජාපිතාමයිහං භවා සම්බි සමූහතා, නාගෝව බන්ද නංචෙත්න්තුවා විහරාමී අනාසවාතිතිී තුල්ලෝකාග්‍ර භාග්‍යවත් සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ලොවතුරු පාදමූලයේදී ධම්මරුචි මහරහතන් වහන්සේ දේශනාකොට වදාල අපධානයහි ඇතුළත් වෙන ගාථරත්නයක් තමයි මේ කියවුණේ මේ උතුම් පුන් පොහෝ දවසේ උතුම් උපෝසත සීලාදියහි පිහිටා සිටගෙන දවසපුරාවටම සීලාදී ගුණදහන් ආරක්ෂා කරන සත්පුරශෝභ හැම දෙෙනනාටමත් එ වගේම මේ සුවතනාලිකා වහරහා ධරමස්්‍රවනියෙහිය දෙන සත්පුරුෂ ඔබ හැම දෙනාටමත් ජීවිත ගමනට දහම් සැනසිල්ල උදහපත් කරලා දෙන්නට වටිනා දහම් පරියායක් මහරහතන් වහන්සේ නමකගේ වටිනා අපධානයක් දේශනා කරන්නට තමයි උතුම් ගාථරත්නය මාතුෘකා ස්ථහානී හිතැබුවේ තලවතුකොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානී අපේ ගෞරවනීය මිරහවත්තේ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංගරත්නයෙන් එවගේම මේ උතුම් සද්ධරමය සර්වණය කරන සත්පුරෂෝ බැහැම දෙනාගින් මේ ලොතුරු ශ්‍රී සද්ධර මස්සරවනය පිණිස චිත්ත සන්තහාන යොමුකිරීමට සිත යොමුකරන නෙස මතක් කරමින් මහාකාරුණික සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ලොවතුරු බුදුමුවින් ලොවට දේශනාකොට වදාළ මේ උතුම් ධර්මස්සරවනය මේ දහම් සැනසිල්ල මේ දහම් පදය අපි හැම දෙනා බොහෝම සද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරන්නට පළමුකොට ශර්වනදිෂ්ටහා නැති කරගමු. ලොතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා සම්බුද්ධ ශාස්සන අඹර අපට මුණ ගැහිලා තියෙන්නේ අතීත සංසාර භවගමනක සිදුකරගත්තු මහානුභව සම්පන්න කුසලයක පුුණියවිපාක හැටියට මේමක් කොනක් නොපෙනෙන භානක සංසාර භව ගම නෙදී කවදාහරි දවසක බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සද්ධරමය අපට ශ්‍රවණය කරන්නටම සිද්ධ වෙනවා මේ සංසාර සාගරයෙන් එතරවන්නට නම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර මස්ශ්‍රවනයෙන් තොරව බුදු පසේ බුදු මහරහත් කියන මේ බෝධිතරයට පත්ව මේ සසර භවගමනින් එතරවන්නට පුළුවංකමක් නැහැ. ලෝතුරා සම්මාසම් බුදු පදවෙ ලබන මහබෝසතාණන් වහන්සේලා පවා, සංසාර භවගමනදි කොදනක දිහරි බුදුරජාණන් වහන්සේගේ සද්ධරමය සරවණය කරලා, ලොවතුරා බුදුබව ගැන පාරමී ධරමයන් ගැන ඒ ධරමය තුළින් අහලා, සංසාර භවගමනක තතු දැනගෙන, ලොවතුරා බුදුවන්නට පාරමී පුරන්ට අධිෂ්ඨාන කරගෙන,ඒ බුදුවරුන්ගෙන් පාරමී සම්භාරයම් පුරණ හැටි දැනයි ගෙනගෙන, තමයි පාරමිතාපුරල ලොවතුරා සම්මා සම්බුද්දු පදවයට පත්වන්නේ. එනිසා බුදුවන්ටත් ලොවතුරා සම්මාසම් බුදු කෙනෙකු ලොවට දේශනා කරන මේ ධරමය ශ්‍රවණය කරන්ටම ඕනෑ. පසේ බුදුුවන උත්තමයාණන් වහන්සේලාත් සංසාර භවගමන කෙදිනක හරි සම්බුද්ධ ශාස්සනයක් මුණගැහිලා පසේ බුද්ධත්වය පිළිබඳව ඒ පසේ බුදු බව ලබන්නට පිරු පාරමී ගුණ දහම් පිළිබඳ බුදුමුවකින් අහලා පසේ බුදුුවන්නට කැමැත්ත උපදවාගෙන පාරමී පුරාගෙන ගිහින් තමයි පසේ බුද්ධත්වයට පත්වන්නේ. තෙනිසා මේ පසේ බුදු භව පිණිසත් කවදා කෙදිනක හෝ මේ සද්ධර් මස්සරවනයහි එදෙන්ටම සිද්ධ වෙනවා. රහත් බව ලබන්නට නං එකන්තෙල්ලොව තුරා බුදු කෙනෙකුගේ මේ සද්ධරමය සර්වණය කරන්ට මෝණයකින කාරණාව මේ සත්පුර ශෝබැහැම දෙනාම දන්නවා. ලොතුරා බුදුරජාණන් වහන්සේ නමක් අරථ සහිතව වියන්ජන සහිතව කේවල පරිපුන්නව. ලොවට දේශනාකොට වදාාරණ නිපුුණ දුද්හස පණ්ඩිත වේදනීය වූ ස්වාකාතාදී වූ. මේ සද්ධරමය ශ්‍රවණය කිරීමෙන් ඒ කාන්තයෙන් අපට සංසාර භවගමනින් එතර වන්නට පුළුවංකම ලැබෙනවා ඒ සද්ධරම දේශනාවෙන් හෝ ඒ සද්ධරම දේශනාව තුළින් හදාගත්තු හේතු සම්පත් බලයෙන් මතු අනාගත දවසක හෝ ඒ කාන්තයෙන් සසර ගමනින් අතමි දෙන්නට මේ සද්ධරමස්රවනය හේතු උපකාරවෙනවක් අපේ ලොතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාස්සනය හිටපු මහරහතන් වහන්සේලා අතර මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේ නමක් තමයි ධම්මරුචි මහරහතන් වහන්සේ කියල කියන්නේ. මෙ ධම්මරුචි මහරහතන් වහන්සේ ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේත් එක්කම සාරා සංකේය කප්ස්ුවහසක් පාරමී ගුණ දහම්පුරාගෙන සංසාර ගමන ආපු උත්තමයන් වහන්සේ නමක්. තිංුන් වහන්සේ බුදුසිරිපාළඟ දේශනා කරපු අපධානයට ඇතුළත් ගාතාරත්නයක් තමයි ධර්ම දේශනාවට පළමුකොට දේශනා කරන්ට යෙදුනේ. තෙනිසා මේ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනේ රහත්තුනු මහරහතන් වහන්සේලාගේ ආපධාන සරවනිය කිරීම දැනඉගන ගැනීම, අපට කොහොම හරි පාරමී ගුණ දහම්පුරලා සසරින් ගැලවෙන්නට හේතු සම්පස් සකස් කරලා දෙනවා. සිතට වීරිය කැමැත්ත ආසාව ඇති කරලා දෙනවා. තින්ෙන නිසායේ අපදාන දැන ඉගෙන ගැනීම ගොඩාක් වටිනවා සත්පුරුෂ ඔබා පිහැම දෙනාටම. සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ මේ අපදාන සද්ධරමය එක මොහොතක් නමුදු ශ්‍රවණය කළොත් අපට ලැබෙන ආනිසංසවිපාකවාර අනන්තයි අප්‍රමාණයි. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනෙහිටපු ඒක දම්ම සවනීය මහරහතන් වහන්සේ ඒවගේ අතීත ශාසනයක, ලෝතුරා බුදුකිිෙනෙක් දේශනා කරපු බුදුබණපදයකට දෙසවන්න යොමල තමයි සසර සුව විඳගෙන ඇවිල්ලා මෙ ශාසනයේ රහත්තුනේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ශාසනයේ රහත්වුණු බහෝරහතන් වහන්සේලා පාරමී සම්භාරපුරල තියෙන්නේෙ විශේෂයෙන් අසූ මහා ස්්‍රාවක උතුමන් වහන්සේලා ඒ, එක එක තනතුරුවලට බුදුමුවකින් විවරණ අරන්තියෙන්න්නේ ගොඩාක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලෙ. තිෙන්ම පදුමුත්තර සම්මාසම් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වනේ කල්ප ලක්සේකට පමණි හෙතදී. උන්වහන්සේ ලෝකයට පහළ වෙලා දෙවියන් සහිත ලෝකයට අමාශ්‍රී සද්ධරමිය දේශනා කරමින් ගම්නියම්ගම් ජනපදයන්හි වඩිමින්. න් වහන්සේ අවබෝධ කොට වදාල ධරමිය ලෝ වැසිසත්වයන්ට අවබොහෝධ කරවමින් සංසාරගතව දුක් විදින සත්වයා සංසාර සාගරයෙන් එතර කරවමින් බුදුකිස කරමින් වැඩ සිටින අවධියක සන්දිහාවක දෙවරං විහරක බුද්ධ ප්‍රමුක මහසඟරුවන වැඩසිටිය විශාල පිරිසත් ධර මස්රවනය කරන්නටදේ දා සන්දිහාවේ දෙවරං විහරට ඇවිල්ල හිටිය අමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිසට සන්දිහාවෙදී ධර්ම දේශනා කරමින් හිටියේ තිං ඔන්නොේ වෙලාවෙ හිමාල පරවතයහි ජටාදර තවුසෙක් හිටිය ඒ අවසා බොහෝම උග්‍ර තපස්කම් කරන පංචා අභිඥඥාෂ්ට සමාපත්ති ඇති අහසින් ගමම්බිමං යන මහානුභව සම්පන්න තවුසෙක් තින් මේ ජටාදර තවස්තුමා දිනක් යම් කිසි කටයුත්තකට ආකාසයෙන් යන දෑ අතරතුර මේ දෙවරං විහෙරට උඩින් යන්නට නොහැකිව හරියට පක්ෂියෙක් ගල් පරවතයක් කරහ යාගන්ට බෑවාගේ, ගල් පරවතයක් ගාවට පියාභගෙනෙනකොටේ පවත අතරතුරින් යාගන්ට බෑවාගේ මේ තාපසතුමාටත් ආකාසේ එතනින් එහාට කොපමන අධිෂ්ඨාන කළත් යෑමට නොහැකි වුණක් වෙලා තවස්තුමා කල්පනා කළ මේ දෙවියන් සයිත ලෝකයේ කිසිදු දෙවිකෙනෙක් බ්‍රහ්මයෙක් නාග සුපරනාදී එර්දි සම්පන්න කිසිවෙක් මාගේ ගමන වලක්කන්නට පුළුවන්කමක් නැහැ නමුත් අද මට වෙනද කැමැතිකැමැති විදිහට මේ ආකාසයෙන් ගමම් බිමං යන මට අද මේ ස්ථානයෙන්ඉහාට යාගන්නට නොහැක්කේ මොන හේතුවක් නිසාද කියලා විශ්මයට පත්වෙලා මේ කාරණය විමසීම පිණිස බිමට බැස්සා එම විමට බහින වෙලාවි පදුමුත්තර සම්මාසම් බුදුරජාණන් වහන්සේ කරවික නිංනාදහාදිී අෂ්ට්‍රහාංග සමන්වාගත බ්‍රහ්මස්සවර විහිදවෙලා දේශරා කරන අනුත්‍යප්‍රති සංයුක්ත වූ ගාතාවක් එවගේම සද්ධර මස්සරවනයක් මේ තාපසතුමාට අහන්ට ලැබුණ ඒ වෙලාවෙේ බුදුරජාණන් වහන්සේගේ මේ අනිත්‍ය ප්‍රති සංයුක්ත ධර්ම දේශනාව බොහෝම සද්ධාවෙන් අහගෙනහිටපු තවස්තුමා. අනිත්‍ය සංඥාව උපදවාගෙන ආපහු හිමාලයේ තමන්ගේ අස පෝටම ගිහිල්ල ලොවතුරා බුදුරජාණන් වහන්සේගේෙන් ඉගෙන ගත්තු මේ සද්ධර මස්්‍රවනේ අනිත්‍ය සංහාාව මිනිහිකරමින් තමන්ගේ ජීවිත කාලේ අසපුේ ගත කළ පසුකාලෙක කළුලිය කරන වෙලාවේ සද්ධරමය ශ්‍රවණය කරපු කුසලය සිහිපත් කරගෙන මිය පරලව ගියා. ඒ කුසල් බලයෙන් තවසසා දිවියලෝකයෙහි ගිහිල්ලා උපන්න කල්පතිස් දාහක් සුගතියේ අර එක බණපදයක් ශ්‍රවණය කරපු කුසලා නිසංස ධර්ම බලයෙන් උපදින්නට වාසය කරන්නට ඒත් අවස්තුමාට වාසනාව ලැබුණ. ඒවිතරක් නෙමෙයි පනස් එක් වතාවක් සක්දව් රජවෙලා දිවිය රාජ්‍ය කරන්ටත්. එක මොහොතක් සද්ධරමය ශර්වණයෙහි යදීමේ කුසලේතුමාට උපකාර වුණ. විසියෙක් වතාවක් සක්විති රජවෙලා, මේ සතර මහාදීපටම රජකංකරන්ටත් මේ උතුමන් වහන්සේටේ සද්ධර මස්්‍රවනයෙහි ෙදීමේ කුසලේ උපකාර වුණ. මෙහම කල්පතිස්දාහක් පුරාවට අප්‍රමාන වූ දිවියමිය සැපසම්පත් විදිමින්. මනුලොව ඉපදෙමින් ප්‍රදේශරාජ්‍යවලට ගනන් වසයෙන් දක්වන්ඩ බැරිතරං වාර සංඛ්‍යාවක් රජවරු සිටුවරු වෙලා ඉපදිලා අප්‍රමාන සැපසම්පත් විඳමින් පාරමිතාපුරාගෙන ඇවිල්ලා. අපේ ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ මනුලොව උපන්න. මනුලෝ ඉපදිලා අවුරුදු හතක් වයිස වුනාට පස්සේ. මව්පියොත් එක්ක දෙවුරං විහෙරට සද්ධර මස්සරවනයට ගිහිල්ලා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල අනිච්හාාවත සංකාරා උපපාදවය දම්මිනෝ. උපපජ්ජිත්තුහා නිරුජ්ජන්තීතේ සංූපසමෝ සුකෝතියේ කියන මේ අනිත්‍ය ප්‍රති සංයුක්ත ගාතාවහන්ට ලැබුණක්. කල්ප ලක්සේකට උඩදී අර තවසෙක්ව ඉඳලා අදමුත්තර බුදුරජාණන් වහන්සිගෙන් අහපු, ඒ අනිත්‍ය ප්‍රතිශංයුක්ත ධර්ම දේශනාව ශ්‍රවණිය කිරීමේ කුසලේදා මතුුණ. තිංගේ අනිත්‍ය ප්‍රති සංයුක්ත ධරමියම ශ්‍රවණය කරල ඒ ගාතාරත්නය කෙළවර වෙනකොට අප්‍රමානූ සංසාර භවගමනිිපිරූ පාරමී ගුණධම්බලයෙන් සෞකිලසුන්නසා මහාරහත් භාවයකට පත්තු අමා මහනිවන්දුටුව. ලොෝතුරා බුදුරජාණන් වහන්සේ බව දැනගෙන ඒ සත්හැවරිදි කුමාරයා සම්බුද්ධ ශාසනය මහන කළ එවිතරක්නෙවෙයි අවුරුදු හතේදිම බුදුරජාණන් වහන්සේ ඒකදම්ම සවනීය මහරහතන් වහන්සේ උපසම්පදා කළ තිගේ උතුමන් වහන්සේ අපධහනයේ දි දේශනා කළා පදමුත්තර සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ අනිත්‍ය ප්‍රතිසංයුක්තූ එක බණපදයක් අහලා සසර පුරාවටමන් මේසාආනිසංස ලැබවා. ඒ කුසලා නිසංස ධර්ම බලින්ම්ම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සත්හැවරදි වෛසදි මහාරහත් භාවයකට පත්වුණ. අවුරුදු හතේදිම බුදුරජාණන් වහන්සේගෙන් මේ බුදු සසුනේ උපසම්පදාවත් ලැබවා මේ තමයි සද්ධර මස්්‍රවනිය කිරීමේ ආනිසංසය කියලා උන්වහන්සසි දේශනා කළ. ෙසා පින්වත්ි ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධරමය එක මොහොත ද්‍රවණය කරනවනම්. මේ මොහොතේ ධරමය අවබොහෝධ කරලා සසරින් ගැලවෙන්ට බැරිඋනත් මතු අනාගත දවසක හරි සසරින් ගැලවෙන්නට මේ ලොවතුරු බුදු බණපදයක් ශ්‍රවණය කිරීමේ කුසලේ හේතු උපකාරවෙනවා. තෙනිසා ඔබැහැම දෙනාම නිවං දොරටුවක් අභියස තමයි මේ වාඩි වෙලා උතුම් සද්ධර මස්්‍රවනයහි නිරතවන්නේ අදාදම මේ මොහොතෙම මේ උතුම් ධරමියාව බොහෝධ කරගෙන සසරින් ගැලවෙන්නමියකෙන් අධදිිෂ්ඨාන පෙර දැටි කරගෙන. ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිත්නිවන කන්නිවන මදුර මනෝහර වූ මේ උතුම් සද්ධරම දේශනය ශ්‍රවණය කරන්නට දැන් ඔබ හැම දෙනාාම ශ්‍රවන අධිෂ්ඨා නැති කර ගනිමු මහා කාරුණික සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශස්සනය සසුන් ගුණ පිළිවෙත් පුරොපු බුදුරජාණන් වහන්සේගේ සසර පුරාවට යාළුවෙක්කුණු මහරහතන් වහන්සේ නමක් ගැන තමයි මං මුලින් මතක් කළේ ධන්මරුචි මහරහතන් වහන්සේ මේ ධම්මරුචි මහරහතන් වහන්සේත් අවුරුදු හතේදිම රහත් වෙලා එවගේම උපසම්පදාවද ලබලා බුදුරජාණන් වහන්සේ සමග විශ්වාසනයව කටයුතු කරපු මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේ නමක් පංවත්නි අපේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්සයක් මෙ ලෝකයේ පහළවනු සම්මා සම් බුදුරජාණන් වහන්සේලා එක්ලක්ෂ විසිපන්ධ හසක් සම්මුක වෙලා එඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල අප්‍ර මානුව ධම්පින්කං කරලා හිතිං ලෝවතුරා බුදු භවපතමින් මනෝප්‍රධාන පිරුවක් එවගේම නවාසංකේය කල්ප ලක්ෂයක් පුරාවට ලෝකයේ පහළවුණු සම්මා සම් බුදුරජාණන් වහන්සේලා අස තුන්ලක්ස අසු හද්දහසක් සම්මුක වෙලා උන්වහන්සේලගේ ශසනවල නොයෙක් දප්පිංකම් සිදු කරලා වචනයෙන් ලෝතුරා බුදුබව පැතුවා. මෙහෙම දාසයා සංකේය කල්පලක්සයක් මනෝප්‍රනිධාන වාප්‍රනිධාන සම්පෝණ කරපුන් වහන්සේ. එදා දීපංකර ළම්මා සම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවනු වෙලාවෙේ සුමේද තාපස නමින් ඉපදිලා දිවිපුදා මඩවගුරුමත්ත එෙහි සැතපී සිටගෙන ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරපු වෙලාවෙේ ඒ දිවකුරු බුදුරජාණන් වහන්සි තමන් වහන්සිගේ ලෝතුරා බුදුමුවින් මෙතම්පටන් සාරා සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් ලෝතුරා සම්මාසම් බුදු පද වෙලැබ සූවිසි අසංකේයක් සත්වයෝ සංසාර සාගරයෙන් එතරකරවන බුද්ධාංකුරයෙකුයි මේේ මඩ වගුරෙහි සැතපී සිටෙන්නේ කියල උන්වහන්සේ තමන් වහන්සේගේ බුදුමුවින්. අප මහ බෝසතාණන් වහන්සේට නියත විවරණ දුන්නක්. මෙඩ මේ නියත විවරණ පතුල් දුන්නු අවස්ථාවේ එතෙන්ට රැස්සුණු දෙව්බබුන් විශාල පිරිසක්. උන්වහන්සේට ගඳින් මලින් පෝජහා කරලා ඔබ වහන්සේ මතු ලෝතුරා බුදු වෙන කාලේදි. අපිත් සංසාර ගමනෙ හිටියොත් ඔබ වහන්සේ අපි වත් සංසාර භවගමනින් එතරකරව ගන්ට කියලා ආරාධනා කරලා මල් පූජා කරලා යන්නට ගියා එවගේ එදා හිටපු බොහෝ මනුස්සයොත් උන්වහන්සේට මලින් ගධින් පූජා කරලා ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනවෙලාවෙේ අපි සංසාර සාගරයෙන් එතරකරව ගන්ට කියලා ආරාධනා කලා තිවුන් වහන්සේ එදායේ ආරාධනාකරපු හැම දෙනාම ලොවතුරා සම්මාසම් බුදු පදවෙ ලැබ ඒ හැම දෙනාම බුදුනුවනින් බලල. ඒ ඒ අය සුදුසු පරිදි සංසාර භව ගමනින් එතර කරව ගත්තා. තමන් වහන්සට එතරකරව ගන්නට පාරමී මද සත්වයෝ මතු අනාගත ශාසනයක සසරින් එතරවන්නට අවශ්‍ය හේතු සම්පත් හදල දුන්න තින් නිසායි හැම දෙෙන ආටමුන් වහන්සේ පිහිටවුනක් නියත විවරණ පතුල් ලබන අසිරි මස් සිද්ධිය සිදුවුණු වෙලාවේ. එතන හිටියා මේක කියලා මානවකයෙක්, මේ මේක කියන මානවකයා කල්පනා කලා මේ සත්පුරුෂයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඒ කාන්තේම මතු අනාගත බවගමනක ලොව තුරා බුදුුවෙන උත්තමයාණන් වහන්සේ නමක්. මේ උත්තමයාණන් වහන්සේගේ කලයාන මිත්‍ර ඇසුර ලබගෙන. උත්තමයන් වහන්සේ සමගම එකටම හිතවත්ව හිටියොත් මේ උතුමන් වහන්සේ සසරින් ගැලවෙන දවසට මට සසරින් ගැලවෙන්ට පුළුවන් කියල කල්පනා කරලා සුමේද තාපස්තුමාගාවට ගිහිල්ලා හිතවත්ව කතාබා කරලා එතුමත් එක්ක හිතවත් වුනාා ඇසු කාලෙක මේ සුමේද තාපසතුමා දීපංකර සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාස්සනයහි ගිහිල්ල මහන වුුණ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ සුමේද තාපසතුමා මහනවෙන වෙලාවෙ. අර මේක කියන මානවකයත් තමන්ගේ යාලුවා තිං තමන්ගේ යාලුවත් එක්කම ගිහිල්ල තමයි මේ සම්බුද්ධ ශාසනයේ මහන වුනේ. දැන් සුමේද ස්වාමින් වහන්සේත් මෙ මේග කියන ස්වාමින් වහන්සේත් දෙන්නා හොද කලයාන මිත්තරයෝ. එකටම තමයි පින්ඩ පාතය වඩින්නේ එවගේම සද්ධර මස්්‍රවනය කරන්නත් එකට ධරමීගෙන ගන්නෙත් එකට බොහෝම කලයාන මිත්‍රයම් බවට පත් වෙලා තමයි මේ දෙන්නාවාසේ කළේ. තිෙන් මෙහේම කලයාන මිතරත්වෙන් ඔවුනොවුන්ට උපකාරකරමින් කාලයේ ගත කරන දෑ අතරතුර. සුමේද ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධරමිය හුද ටිගෙනගෙන තව භික්ෂූන් වහන්සේලාටේ ධරමියවගන්වල. බුද්ධ උපස්ථාන සංග උපස්ථාන කරමින් ලොෞතුරා බුදුබවපතමින් පාරමී පිරුව. අර තමන්ගි කලයාන මිත්‍රයාාවුණු මේග ස්වාමීින් වහන්සේත් ඒ එක්ක මේකට එකතුවෙලා බුද්ධ උපස්ථාන සංග උපස්ථාන කරමින් ධරමීගෙන ගනිමින්. සුමේද ස්වාමින් වහන්සේත එක්කම කලයාන මිතරත්වෙන් කටයුතු කළ මෙම ටිකකාලයක් යනකොට මේ මේග ස්වාමින් වහන්සේට අසත්පුරුෂයකු මුණ ගැහුණ. තිගේ අසත් පුරුෂයක් මුණගැහෙලා අසත් පුරුෂ අහස්සරයට පත්වුණු මේ මේග ස්වාමින් වහන්සේ කොහොම හරි කාන්තාවක් සමග අනාචාරයහිය දුන ඒ අනාචාරයහියදීම නිසා, පදිජීවිතයේ ඉන්ට බැරි තරවටම කුකුස් සටගත්තා තමන් කරපු වරද නැවත නැවත සිහිපත් වෙන නිසා. මේ පැවිදි ජීවිතයේ සතුටෙන් පැවිදි ගුණදහම්පුරන්නට බැරුව පැවිදි ජීවිතයට කලකිරිලා. අර සුමේද ස්වාමින් වහන්සිගේ ආස්ශරේන්ද විං වෙලා ටික දවසකින් සිවරු හැරල ගිහිල්ලා ඒ කාන්තාව විවාහකරගෙන විවාහජීවිතයට ඇතු ලත් වනාම්. මේ අසත්පුරුෂ කාන්තාවගේ පෙළඹවීම නිසා මෞතුමිය සමඟ බේදබින්නයක් මේ මේ මානවකයාගේ සිතේ ඇති කරලා කොහොමහරි මේ කාන්තාව කේලන් කියලා. අර මේග ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ ධදරමයහි කොහොමහරයොදවලා අවසානයේදී තමන්ගේ මෑණියන් වහන්සේ මරණ තැනටම මේ මේ මානවකයාව පත් කලා. බලන්න්න සිල්වත්ව ගුණවත්ව හිටපු සම්බුද්ධ ශාසනයේ පැවිදි දහම් ගුණ දහම්පුර පොතුමන් වහන්සේ. ඒ ගුණයෙන් මේ අසත්පුර ශාස්සරයේ නිසා පහවුන. එළඟට ගිහිජීවිතයේ නමුද පංචසේල ධරමය ආරක්‍ෂා කරගෙන පින් දහම් කරගෙන හිටපු මේ මයිග මහානවකය අර අසත්පුරෂ ස්ත්‍රී ආස්රය නිසා අන්දිමේදි තමන්ගේ මෑණියන් වහන්සේ මරණයට පත් කරලා ආනන්තරයේ පාපකරමය කරගෙන, ගිහිජීවිතයෙන් පවා පිරිහෙන තැනට පත් වුණා, තින් මේ කාන්තාවගේ පෙළඹවීම නිසා තමන්ගේ මෑණියන් වහන්සේ මරණයට පත් කරලා ආනන්තරය පාපකරමය කරගෙන මහා පෞකාරයෙක් බවට පත් වෙලා සසර වරද්ද ගත්තා මේ මේග මානවකයක්. ඒ ආනන්තරය අකුසල කරමය විපාක හැටියටේ ජීවිතයෙන්මිය පරලව ගිහිල්ල අවීචි මහා නරකය උපන්න. එවිතරක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්සේ පුරාවට අය කලයානමිත්‍රයෝ මුණ ගැහුණනිිනෑ. විශේෂයේම තමන්ගේ කලයානමිතරයයා උනුවර සුමේද ස්වාමින් වහන්සේ ආය සංසාර භවගමන පුරාවටම මුණ ගැහුණනයක් සාරා සංකේය කල්ප ලක්සයක් යනකම්ම. සතර අපායවල්වල උපන්න, තිරිසල් ලෝකවල උපන්න. ඒවගේම අසුර ලෝකවල ප්‍රේත ලෝකවල උපන්න. මේ විදිහට දුගතියෙන් දුගතියට යමින් අප්‍රමාණදුක් විඳිමින් සසර වරද්දගත්තා අර මේ ගම්මානවකයක්. සුමේද ස්වාමීන් වහන්සේ දීපංකර සම්බුන්ධ ශාසනයේ බුද්ධ පස්ථාන සංගුපස්ථාන කරලා දම්පිංකං කරලා සද්ධරමී ගෙනගෙන බහෝ භික්‍ෂූන්ට සද්ධරමය උගන් වෙලා ලොවතුරා බුදු බවපතමින් වාසය කරලා දෙවුලෝවපන්න සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට ඇසිිස් මස්ලේ අඹුදරුව දන්දෙමින් පාරමී පුරාගෙනෑවෙල්ලා. එදා වෙසතුරු ආත්මභාාවී දිසත්වාරයක් මහපොලෝ කම්පාකරවමින් දාන පාරමිතාවේ චක්‍රවරතිත්වයෙන් අභිසේස ලබා. වෙසතුරු ආත්මභාවයෙන් චුතවෙලා තුසිත දිවියලෝකි සන්තුසිත දිවරාජ්‍යයා නමින් ඉපදිලා. සුදුසු කාලේද මේ මනුලොව මායාදි මහාමායාදේවීන් වහන්සගේ කුස පිළි සිඳ අරගෙන. පසුකාලේක මහාබිණික් මං කරලා ඇසුතු බෝරුකමුල චතුරාර සත්‍ය ධරමාව බොහෝධ කරගෙන දසබිම්ඹරක් මරසෙනග පරදවලා ලෝතුරා සම්මා සම්බුදු පදවි ලැබ. අනිමිස ලෝච්චන පූජාදී ඒ සස්සතිය ගත කරලා ඉසි පතන මිගදායේදී මනුලොවින් අඤ්්‍යා කොන්්ඩහ්‍ය වප්ප බද්ධිය මහානා මස්සජ කියන පස් වග මහනුන්ට ප්‍රධානකරගෙන දෙව් බබුන්ට දම්සක් පවත්වෙලා ගම් නියම්ගම් ජනපදයන්හි වඩිමින්. ත තමන් වහන්සගේ බුදු කිසි ඉටු කරමින් කාලයේ ගත කරන දෑ අතරතුර. ලොවතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සගෙන් ධර්මයශ්‍රවණය කරලා උපාසකත්වයට පත්වුණු උපාසක පිරිසක් නැව්නැගලා දුර ඇත රටවලට වෙළදාමේ අන්ට පිටත් වුණක්. ඇතින් මෙන්න මේ කාලේ. අර මේක කියන මානවකයා, මෙහෙම සතර අපායවල් වලින් කාලය ගත කරන දෑ අතරතුර. එක ආත්මභාවයක ඔය කියන කාලයේදී මහා සමුදරයේ තිමිංගල කියලා මස්සෙක් වෙලා උපන්නා, මෙහෙම තිරිසල් ලෝකයේ තිමිංගල කියට මක්සේෙක් වෙලා ඉපදිලා සමුද්දරේ වාසේකරන, අතරතුර අර වෙළද සමූහයාගේ මහා සමුදරය යනකොට මේ නැවදැකලා ඒ නැව ගොදුරු කර ගැනීම සඳහා ඉතා වේගෙන් නැව දෙසට මේ මහා මස්යා පීනගෙන ආවා. ඒ වෙලාවෙ අර වෙළද සමූහයා දැක්කා මහා මාළුවෙක් තමන්ගේ නැව ගොදුරු කරගන්නට නැවදිසාාවට මහා ජලකඳ නංවමින් පීනගැන මේ භානක සිද්ධිය වෙලා වෙනඳ සමූහයේ හැම දෙෙනටම භය ඉපදිලා ලෝතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේව මිනිහි කලා ගෞතම සම්මා සම් බුදුරජාණන් වහන්සේ කියන මේ වචනය ඇතුළත්ව ගෞතම බුදුරජාණන් වහන්සට අපේ නමස්කාරය වේවා කියල මේ හැම දෙනා හයිියෙන් කෑගහන්ට පටන්ගත්තා මෙහම නැවදිසාාවට එන මේ තිමිගල මාලුවාට මේ ගෞතම ගෞතම කියන නම අහන්ට ලැබුණ වෙලාව සාරා සංකේය කල්ප ලක්ෂයකට උඩදි දේපංකර සම්මාසම් බුදුරජාණන් වහන්සේ. අර නියත විවරණ පතුල් තමන්ගේ කලයාන මිත්‍ර වූ සුමේද තාපස්තුමාට ලබලදන වෙලාවේ දේශනාකරපුේ විවරණ සංඥාව උපන්නා මේ ගෞතම කියන නම් ඇහෙනකොටම අන්නර අතීත සිද්ධිය මතක් වුණා මේ තිමිංගල මස්සයාට ඒ වෙලාේ නව ගොරු කරගන්න එක පැත්තකින් දාලා. මේ මස්යා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ කියන මේ සඥ්ඥාව අර නියත විවරණ සංඥාව සිහිපත් කරමින් ඉඳලා, ඒ ආත්ම භාවයෙන් චුතවෙලා මනුලොව උපන්න, ඒ උපදින වෙලාවේ මහාසාර බ්‍රාක්්මණකුලේක තමයි මනුලොව සැවැත්නුවර උපන්නේ. එතන් මේ බ්‍රහාක්්මණපුත්ත්‍රයා ඉපදුුණු දවසඉඳලාම, සිම අකුසල ධරමයක් කරන්න නෑ අකුසලයට ගොඩාක් බයයි. මොකද අකල්්‍යයානමිතර ඇසුර ලැබිලා පෞකං කරලා සාරා සංකේය කප්සුව අහසක් අපායවල්වල දුක්විඳලාප නිසා පවට ගොඩාක් බයයි. තින් දරමයට බොහෝම කැමති කුසල් දහම්වලට කැමති කෙසි කෙනෙකුගේ හිතරි දෙන වචනයක් වත් මේ කුමාරයා කියන්නේ නෑ. බ්‍රාක්්මණ කුමාරයාට හැම දෙනා මව්පියෝහෙක්ව නම් තැබුවා ධම්මරුචි කුමාරයා කියලා මොකද අකුසලේට බොහෝම බයයි අකුසල් කරන්නේ නෑ හැම දෙනා කරෙහිම මෛත්‍රියෙන් කරුණාවෙන් තමයි කටයුතු කරන්නේ ධරමියටම ඇලනු සිත් ඇති උතුමන් වහන්සේ නමක් තිය නිසා හැම දෙනාම ධර්මරුචි කියන නම මේ කුමාරයාට තැබුවා. මේ බ්‍රාක්්මණ කුමාරයා මෙහෙම කාලයේ ගත කරනකොට දවසක් මවපියොත් එක්කම දෙවරං විහෙරට ගිහිල්ලා ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේ දැකලා උන් වහන්සේගේ සද්ධරමය ශර්වණය කළ අවුරුදු හතේදිම මේ ධම්මරුචි කුමාරයාට මහාරහත් භාවයකට පත්වෙන්නට පුළුවන්කම ලැබුණ එදා සුමේද ස්වාමීින් වහන්සේ එක්ක තාපසතුමාත් එක්කම දේපංකර සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මහනවෙලා දරමේ ඉගෙනගත්තා පින් දහම් කළ එවගේම බණභාවනාවල නිරතු වුණ ඉතිං අන්නේ කුසල් මතු වුණ සාරාසංකයේ කල්ප ලක්ෂේකට පස්සේ කුසල් මතුුණ බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ යාලුවවාගේම සද්ධරමය ශරවණය කරලා කුසලා නිසංස ධර්ම බලයෙන් සෞකිෙලෙසුන් අසා මහාරහත් භාවයකට පත්වෙන්නට ඒ ධම්මරුචි ස්වාමීින් වහන්සේට පුළුවන් වුණක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදධ ශාසනය මහනවෙලා උදේට හවසට දෙතුන් විටක් ලෝතුරා බුදුරජාණන් වහන්සේව දැකලා වන්දනමාන කර ගන්ට මේ ධම්මරුචි මහරහතන් වහන්සේ ලැබෙනවා තින් දිනක් සන්දිහාවෙදි ලොවතුරා බුදුරජාණන් වහන්සේ වදින්නට මේ ධම්මරුචි මහරහතන් වහන්සේ වැඩිය. එවෙලාවෙ අපේ මහාකාරුණික සම්මා සම් බුදුරජාණන් වහන්සේ ගන්ධකුටිය වේකීව වැඩහිටිය දොර අඩවන් කරලා තිබ්බ. ධම්මරුචි මහරහතන් වහන්සේ හිමීට දොරට තට්ටු කරලා දොර ඇරගෙන ගන්ධකුටියට ඇතුළ වුණ. එවෙලාවෙ ලොෞතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ කියා සිටිය ධම්මරචී. සාරා සංකේය කල්ප ලක්සේකට පස්සේ ආපහු අපිදන්ඩම් මුුණ ගැහනන්නේේද කියලා. තිඒ වෙලාේ ධම්මරුචිස්වාමින් වහන්සේගේ ලොමු දැගන්නුමින් පුදූම සද්ධාවක් පුදූම හිතවත්කමක් ලොවතුරා බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා. එසේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වැනි උතුම් කලයානමිත්‍රයන් වහන්සේ නමකගේ ආශරය ලැබිලා මංගොඩා ගුණ දහම්පුරාගත්තා. මම යම් දවස ඔබවහන්සේගේ කලයාන මිත්‍ර ඇසුරෙන් ගිලිහුනාද එදා පටන්මම් පාපමිත්‍ර ඇසුරට වැටුණා. ඒ පාපමිත්‍ර ඇසුරට වැටු නිසාම මාතුරු ඝාතක කර්ම පවා කරගෙන සසර සාරාසංකයේ කප්සුව හසක්ම අපායවල්වල දුක් වින්ද. ඔබ වහන්සේගේ කලයාන මිත්‍ර ඇසුර මේ සාරා සංකේය කප්සුව හසපුරාවටම ස්වාමීනි මටාය ලැබුණන ැ. දැම්මට සාරා සංකේය කල්ප ලක්ෂයකට පස්සේ අනේ ඔබහන්සේ ආපහුමුණ ගැහුණ. ඔබ වහන්සේගේ කලයානමිත්‍ර ඇසුරමට ලැබුණ. ඒ කලයානමිත්‍ර ඇසුර නිසාමමං අද සෞ කෙලෙසුන් අසා මහාරහත්භාවයකට පත්ව සැනසිල්ලට පත් වනා කියලා, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා වඳමින්. දේශනාකොට වදාල ගාතාරත්නයක් තමයි අර මාතුෘකා ස්ථානී හිතිබ්බේ. ඉලේසාා ජාපිතා මයිහං මංවිසින් සියලු ක්ලේසියෝ දවන ලද්දේය. සියලු ක්ලේෂයක්න් මං සුනු විසුණු කරලා දැම්මා භවේ සබ්බේ සමූහතා සියලු බවයෝ සමූල්හ ඝාතනය කරලා දැම්මා හැම භවයකින්ම න් නිදහස් වුන. නාගෝව බන්දනංචෙත්වා ඇත්රජෙක් බන්ධන සිදගත්තු ඇත්තරජෙක්ුවාගේ විහරාමි අනාසවා ආශ්‍රව ශ්‍රහිතවම මම දැම් බහෝම ධරම ප්‍රීතියෙන් යුතුව වාසය කරනවා කියලා තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ලොවතුරු බුදුසිරිපා වැන්දෙ. පින්වත්ති මෙන්න මේ විදිහට ඒ ධම්මරුචි මහරහතන් වහන්සේ මහාකාරුුණික සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ බුදුසිරිපා වැඳලා. මේ කලයානමිත්‍ර ආශ්‍රේ තියන වටිනාකම මේ විදිහට දේශනා කළ බලට පින්වත්නි අපේ මහබෝසතාණන් වහන්සේට උන්වහන්සේගේ කලයානමිත්‍ර ඇසුරට සාරා සංකයේ කප් සුවහසකට ඉස්සර වෙලාම පත් වහු මේ ධම්මරුචෝතුමන් වහන්සේ ඒ කලයානමිත්‍ර ඇසුර යම් කාලයක් නමුද ලබපු නිසා ඒ කුසල් බලයෙන් තමයි සාරාසංකයේ කප් සුවහසකට පස්සේ අද මේ විදිහට මහාරහත් භාවයකට පත්වෙන්ට පුළුවන් වනේ තිය නිසාම මේ කලයානමිත්‍ර ආශ්‍රයේ ළමිකුගේ ජීවිතයට ලැබෙනවනන් ඒ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් ආලෝකමත්තුූ ජීවිතයක්. අයාලී ගියපු සංසාර භවගමනක් නිවංගමනක් බවට පත් වනේ කලියයානමිත්‍ර ඇසුර නිසා. සතර අපායට ගියපු ජීවිතයක් සැනසිල්ලෙන් පිරුණු ජීවිතයක් බවට පත්වනේ කලයානමිත්‍ර ඇසුර නිසා සසරට යන්ඩ තිබ්බපු ජීවිතයක් සසරින් අතමිදිලා නිවනට ගියේ උතුම් කලයාන මිත්‍රාස්රය නිසා යමෙකුගේ ජීවිතේයටේ කලයාන මිත්‍රාස්රය නොලබෙනවනං එක හරියට රුවල් කැඩිච්චි නැමක්වාගේ අයාලේ යන ජීවිතයක් බවට අකුසලේ කරා යන ජීවිතයක් බවට සසර දර බවට යන ජීවිතයක් බවට පත්වෙනවා නො තුරල් ලති නකට ැමැති කැමැති තැනකට යන්ඩ පුළුවන්වාගේ යමිකුගේ ජීවිතයට කලයාන මිත්‍රරාස්ශරේ ලැබෙනවනං ඒ ජීවිතය සැපවත් ජීවිතයක් සුකිිත මුදිතවුණු ජීවිතයක් සුගතිය කරායන නිවනකරායන ජීවිතයක් බවට පත් වෙනවා. තිය සත්පුරෂෝබ හැම දෙන නාටමත්මී ලැබූ උතුම් කලයාන මිත්‍ර ඇසුරෙහි ඇති වටිනාකම නුවනින් තේරුන් අරගෙන. අදාපට ලොෞතුරා බුදුරජාණන් වහන්සේගේ. ඒ උතුමන් වහන්සගේ බුදුපුතුන් වහන්සේලාගේ ඒ ධරමියයානුව ගුණපිළිවෙත්පුරන සත්පුරුෂ බහෝ දෙනෙකුගේ කලයාන මිත්‍රාස්රය ලැබුණු වාසනාවන්ත ජීවිත පින්වත්නි අපේ මේ ජීවිත තින් මේ වාසනාවන්ත ජීවිත හැම එකක්ම අකුසල ධරමිය පැත්තට යොමු නොකරගෙන කුසල ධරමය පැත්තට යොමුකරගෙන මේ ලැබූ දුල්ලබ මිනිසත් ජීවිතයෙන් උපරිම පලනිලාගෙන හොමහරමේ උතුන් කලයාානමිත්‍ර ශාසනය පිහිට අධාර කරගෙන මේ කලයාානමිත්‍ර පෙරහැරේ අතනොහැර. අමාමහනිර්වාන ධාතුව දක් වාමයා ගන්නට ඔබ හැම දෙනා මුස්සහවත් වෙන්ටෝනි ති දම්මරුචි මහරහතන් වහන්සේවාගේ. කවදාහරි දවසක සම්මා සම්බුදු සිරිපාල්ලඟ කිිලේ සාජාපිතා මයියම් භවා සබ්බේ සමූහතා නාගහෝවබන්ධ නංචෙත්වා විහරාමි අනාසවා කියන මේ ගාතාව කියලා. සංසාර සාගරයෙන් එතරවන්නට පුළුහන් තැනට ඔබ හැම දෙනාම පත්වෙන් ඕනි ඒ පිණිස කටයුතු කරන් ඕනි. තිං අන්නේ අධිෂ්ඨහානය චිත්ත සන්හාන තුළ ඇතිකරගෙන. අද මේ උතුම් පුන් පොහෝ දවසේ මේ සද්ධරම අනුශසනාවට දායකත්වය දරන්නට ඒ දුනේ. මාරතු විසිහයවෙනි දින උපන්දිනය සමරණ නිපුනිිකා සෝමතිලක මහත්මියයට ලැබූ ජන්මදිනයට ත්‍රිවිදරත්නයේ පිහිට ආරක්ෂාව රැකවරණය ප්‍රාර්ථනා කරගෙන. තිගේ පිින්වත් නිපුනිිකා සෝමතිලක මහත්මිය ලැබුවාවුල් ජන්මදිනය වාසනාවන්තය, පුුණ්ණියවන්ත ජන්මදිනයක්ම වේවා. ජීවිතේ වටා ඇති හැම දුක්කඳුරු මාරක භාධක සියල්ල දුරුවේවා. කවදාවත් දුක්කඳුරත් දුක් පීඩාවත් දුක්කඳුලක් නොවේවා. කරන රැකීරක්‍ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත්වේවා. ැම මහොතකම ආවිුෂයෙන් වැඩේවා වරණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ගුණේෙන් වැඩේවා නුවනින් වැඩේවා. යසාාස්චරයෙන් වැඩේවා ධනධානියෙන් වැඩේ. නිදුක් නිරෝගී භාාවේ චිරජීවනය ඇතිව අද මේ ජන්මදිනය සමරනවාවාගේ එක සිය විසිවැනි ජන්මදිනයත්. නිදුක්ව නිරෝගී සමරාගන්නට දීර්ගාවිෂ සම්පත් උදාපත් වේවා. අතේත සංසාර භවගමන කරපු ලොකෝ පිනකටම ලැබූ මේ පුුණ්්‍යියවන්ත මිනිසත් ජන්මය පිනෙම්ම පරිහරණය කරගෙන තමන්ගේ මව්පියන්ගේ මග යමින් සම්මා සම්බුදු සසුම් පිහිට කරගෙන අපමන ධම්පින්කන් සිදු කරගෙන පාරමී පුරාගෙන අමාමහනිවං සැන සිල්ල දක්වාමයාගන්නට ලැබූ මේ ජන්මය පුුණ්‍යියවන්ත ජන්මයක්ම වේවාක අපි මෛත්‍රය මාශිරුවාද කරනවා ඒ වගේම මාසටක් වයසැති සෙත් නානායක්කාර පුංචි පුතනුවන්ටත් ති්‍රවිදරත්නය පිහිට ආරක්‍ෂාව රැකවරණය නිරතුරුවම උදදාපත් වේවා ජීවිතේ වටා ඇති හැම දුක් අඳුරු මාරක භාධක සියල්ල දුරුවේවා කවදාවත් දුක් කඳුරත් දුක් පීඩාවත් දුක් කඳුලක් නොවේවා නිදුක්භව නිරෝගි බවචිර ජීවනය ඇතිව. සතවරසාධික කාලයක් දීර්ගාවිස සම්පත්්‍යයේ පුතුනුවන්ට උදහපත් වේවා. මතු අනාගතයේ අධ්‍යාපන කටයේතු සියල්ල සාර්ථක භාවයට පත්වේවා. රටජාති ආගම බබුලුවන වාසනාවන්ත ගුණවන්ත පුුණ්්‍යවන්ත දිවි ගමනක් ගෙවාගෙන මෞපියන්ගේ මගයමින් සම්බුදු බුදු සසුම් පිහිට කරගෙන පාරමී පුරා. නිවම් මගදයාගන්නට මේ කුසල් හේතුූප කාරවේවාක අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද පවත්වනවා. එවගේ මේ පින්වත් නිපුනිකා සෝමතිලක මහත්මියගේ මව්පියංවන ඒ අපේ පිින්වශිරෝමණී මෑණියන් සෝමතිලක මහත්මෑ ඇතුළු පවුලේ සහෝදර සහෝදරියෝ නෑදෑහිතවතුන් හැම දෙන ආටමත් මේ පින් මහත් පලවේවා. මහානි සංස්භාවයට පත්වේවා මේ සම්බුද්ධ ශාසනය මේ පින් බිම ඇසුරු කරගෙන කරන. උතුන් දම්පින්කන් තව තවත් නොසිද කොට සිද්ධ කරගෙන පාරමී පුරා පැතූබෝධියකින් සාන්තනිවනිින්ම සැනසෙන්නට මේ සද්ධරමධානමිය මහා කුසලය. එක සේහේතුෝප කාරවේවා කියල ප්‍යාශිරුවාද පවත්වනවා. එවගේ මදාපි මේ උතුම් සද්ධර මස්්‍රවනයෙන් ජනිත කුසලේ. අපි හැඳෙනආටම මේ උතුන් කලයාන මිත්‍රාස්තරය ලබල දෙන මේ උතුන් දහම් සැනසිල්ල ලබන්නට කලයාන මිත්‍රත්වයෙන් පිහිට වෙන. අපේ අතිපූජනීය මිරහවත්්‍යයේ පඤ්ඥාසිරිි ලොකුසාමින් වහන්සේටත් මේ උතුම්පින් අයිති වේවා. ලොකුසාමින් වහන්සේටත් නිදුක් කොනිරෝගීව සතවර්සාධික කාලයක් සසුන්ගුණ පිළිවෙත් පුරා. නිවම්පුර වඩින්නට උන් වහන්සේගේ පාරමී ගඟට මේ පින් එකතු එක් අහසුවේවා කියල ප්‍යාශිරවාද කරමු පින් දෙමු. එවගේම සේනාසනවාසේ සියලුම සාමින් වහන්සේලාටත් නිදුකින් සසුංගුණ පිළිවෙත් පුරා නිවම්පුර වඩින්නට මේ කුසල් උපකාරවේවා කියල ප්‍යාශිරවාද කරමු. එවගේ මද මේ උතුම් සද්ධර මස්්‍රවනයෙන් ජනිත කුසලේ. අපේ මේ පිින්බිමේ සියලුම සත්පුර ෂදායක මඩුල්ලටත් මේ උතුම් දහම් වැඩ සටහන් මෙසේ මේ පවත්වාගෙන යන්නට නං අයුරෙන් උදා උපකාර කරන සත්පුර සැහැම දෙනාටමත් මේ බුදු පෙරහැර අතනු හැර නිවන දක්වාම යාගන්නට මේ කුසල් උපකාරවේවා කියල ප්‍යාශිරවාද කරනවා. අද මේ උතුම් සද්ධර මස්්‍රවනයහි නිරතුුණු සත්පුරශෝභ ැම දෙනාටමත් නිදුක්ව නිරෝගීවම සසුන්ගුණ පිළිවෙත් පුරාගෙන මේ ගුණදහම් සම්පූර්ණ කරගෙන. සේල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දස්සනාදයේ නිවං මග ගුණ පිළිවෙත් සම්පූර්ණ කරගෙන. ඉක්මනිින්ම බුදු පසේබොදු මහරහතන් වහන්සෙලා නිවේ සැනසේ පැමිණ වැඩවදාල අජරාම්‍රසාන්ත සුන්දර අමාමහනිවනිින්ම සදාකාලිකව නිවෙන්නට මේ පිින් එක සේහේතු උපකාරවේවා කියල ප්‍යාශිර්වාද සෙත්මත්‍රාර්ථනා කරනවා. දැන් අපි හම දෙනා නමින්මිය පරලව ගිය සියලුම නෑදෑ හිතමිතුරන්ටත් අහසපුරා වැඩ ඉන්න දිවිරාජ මණ්ඩලේටත් ලෝ වැසි ජනතාවටත් මේ උතුන් කුසල් අයිති වේවා පවතින්න වූ සියලෝ රෝගවපද්‍රව. සියල්ල දුරුවේවා ලෝසතට සැනසිෙල්ලක් වේවා කියන මෙ සිත ඇතිව ඥාතීන්ටත් දෙවියන්ටත් පම්පෙත් අනුමෝදං කරමු. ඉදම් මේ ඥාතී නංහෝතු සුකිතාහුන්තු ඥ්‍යාතයෝ ඉධම්මේ ඥාතී නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ ආකා සට්ටහාචබුම්මට්ට ධේවානාගා මහිද්දිිකා ප්ඥත් හං අනු මෝදිත්වා චිරන්රක්කන්තු සාසනං චිරන් රක්හන්තු දේශනං චිරන්රක්කන්තු මම්පරන්තිී දැයි සත්පුර ශෝභ හැම දෙෙනාටම එකම බුදු පෙරහැරක එකම සද්ධරම මණ්ඩපයක, චතුරාර් සත්‍යය ධරමාව බොහෝධ කරගෙන සසරින් ගැලවෙන්නට මෙස් දරමස්රවනමිය කුසලය උපකාරවේවා කියන මෙ සිතන්. මහා සඟරුවන වෙනුවෙන් ආශිරවාද පවත්වනවා. අභිවාදන සීලිස නිච්චංවද්ධ අපපචායිනෝ, චත්හාරෝ ධම්මාවඩ්හන්ති ආයුුවන්නෝ සුකම් බලන්.